ඉන්ධන මිල ඉහළදැමීම හරහා රජය සිනොපෙක් සමාගමට අතිවිශාල ලාභයක් අත් කර දී ඇතැයි ඛනිජ තෙල් පොදු සේවක සංගමය චෝදනා කරනවා. සුදේශී කොහොඹ ඔරිජිනල් දැන් වාසිදායක මිලකට අඩු කළ මිල රුපියල් 125ක් පමණයි. සිනොපෙක් සමාගම විසින් ඛනිජ තෙල් ප්‍රමාණයක් ලංකාවට ගෙන ආවා. ඒ ගෙන ඇවිල්ලා මුහුදෙන් ගොඩ බාන්න දිනකට පෙර අපේ රටේ ඛනිජ තෙල් මිල සංශෝධනය කළා. හැබැයි ඒගොල්ලෝ ගෙනාවේ පරණ මිලට රට තුල විකුණන්න බලාගෙන. ඒ ගෙනාපු තොගය අද වෙනකොට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ CPS ආයතන ඇතුලේ ගබඩා කරලා ඊයේ පටන් ගත්ත බෙදාහැරීමේ කටයුතු සිපෙට්කෝ මගින්. ඒ බෙදා හරිනකොට පෙට්‍රල් ලීටරයක් රුපියල් 300 ගානේ තමයි ෂෙඩ් වලට බෙදලා තියෙන්නේ මම ළඟ ඉන්න ඔයිස්සිනෝ අය සම්බන්ධව. ඒතර මේ 300යි කියලා බෙදා හරින්න කටයුතු කරද්දිම නැවත ඉන්ධන මිල සංශෝධනය කරලා රුපියල් 13කින් පෙට්‍රල් මිල වැඩි කරලා තියෙනවා. ඒ වගේම ඩීසල් මිල රුපියල් 35කින් වැඩි වෙලා තියෙනවා. දැන් මේ සයිනොපෙක් ආයතනට විතර සුවිශේෂී ලාභයක් උරුම වෙනවා. බිලියනක ලාභයක් ලබන්න පුළුවන් නැකියාව ඒ සමාගමට අත්පත් වෙලා තියෙනවා මිලියන 900කට වැඩිය අතිවිශේෂ ලාභයක් ලැබෙනවායි මෙවැනි අතිවිශාල ලාභයක් ලබා ගන්න තනි සමාගමකට රජයේ මැදිහත් වෙලා මේ කරපු කූට ව්‍යාපාරයේ අවසාන ප්‍රතිඵලයේ බවට පත් වෙලා තියෙනවා මේ අසීමිත ලාභයෙන් කොටසක් හෝ රජයටයි කරගන්න තියෙන වැඩපිළිවෙල මොකද්ද කියලා අපි ආනවා කාංචන අමාත්‍යවරයා විසින් තරගකාරීත්වය තුළ විශේෂ වාසියක් ලැබෙනවා ජනතාවට කිව් එක අමූලික බොරුවක් ඒක ඇතුලේ මොනවා හරි මගෝඩි ජාවරම්කාරී වැඩ තියෙනවම තමයි කියලා අපි පැහැදිලිවම කියනවා